නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චෛමානි භික්කවේ අනුස්සති ඨානානි දැනගත්තට දහම් කරුණු දැකගත්තේ නැත්නම් සංසාර දුක කෙලවර කරන්න ලැබෙන්නේ නැති බව එසේත් නොමැතිනම් මේ උතුම් අවබෝධයේ කතාව මම කියා දෙන්නේ දන්න දකින කෙනාට මිසක නොදන්න නොදකින කෙනාට නෙවෙයි කියලා අපිට වදාරපු ඔබේ මගේ සංසාර කතාවේ ඇතුළාන්තය විනිවිද දුටු ඒ අපගේ ශාස්ත්‍රෝන් වහන්සේට නමස්කාර වේවා. සදැහැති පින්වත්නි පින්වතියනි, පුණ්‍යවන්ත දරුවනේ දැරියනේ, කරුවලේ ඉන්න කෙනාට ආලෝකයෙහි ඉන්න අය පේනවා. ආලෝකයේ ඉන්න කෙනාට අන්ධකාරයේ ඉන්න කෙනාව පේන්නේ නැහැ. එහෙම නියමයක් තියෙනව නේද? කරුවලේ ඉන්න කෙනා, පින්වත්නි, කරුවලේ ඉන්න කෙනාටයි ආලෝකය අවශ්‍ය කරන්නේ. එරිලා ඉන්න කෙනාටයි ගොඩෙන්න ඕනි වෙන්නේ. ගිලිච්ච කෙනාටයි මතුවෙන්න ඕනි වෙන්නේ. සංසාර දුකින් නිදහස් වෙච්ච කෙනෙකුට, පින්වත්නි, කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච දවසට දැනෙච්ච සතුට. දැන් උදාන පාළි එහෙම තියෙනවා, භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ධර්මල්ලු හදපු ගිහි කාලේ බොහෝ ව්‍යාපාර කරපු මහා සේනාව හසුරවපු මිනිස්සු ඒකින් ගැළවිලා අවබෝධ කරගත්තට පස්සේ තමා විඳි දුක ගැනයි විස්තර කරේ. තමා විඳි සැප ගැන නෙමෙයි, මං ඉන්න කාලේ මෙහෙම හිටිය කියලා නෙමෙයි. නමුත් පින්වතුනි, ගිහි ගෙදර ඉන්න කෙනෙක්, සාමාන්‍ය මිනිස්සෙක්, කෙලෙසුන්ගෙන් හිත ගලවගත්තේ නැති කෙනෙක්, එයා වයසට ගියත් මතක් කරන්නේ තරුණ කාලේ කරපු අපංකම්, එයා ගියපු විනෝද ගමන්, එයාගේ තියෙන දැනුම ගැන. නමුත් පින්වත්නි, බුදුදහම ඒවට වටිනාකමක් දුන්නේ නැහැ. ඒවා මේ සංසාරේ දිග්ගස්සන් උපකාර කරන කරුණු විදිහටමයි ඉගැන්වේ. අවබෝධයට පත්වෙච්ච කෙනෙකුට රජකම් සිටුකම් කරපුවා ගැන කතාව මහ වටින කතාවක් නෙමෙයි. කෙනෙකුට ධර්මකාරණාවක් ඉගෙන ගන්න කියලා දුන්නොත් මිසක ඒවා තුළ දුක දැක්ක මිසක සැපක් දැක්කේ නැහැ. දුක දිනා ජයගත් මිනිස්සු ළමයින්ට නම් ඉස්කෝලේ එක එක අයගේ නම් කියලා දෙනවා. නමුත් පින්තුනි, ධර්මානුකූල ඇසකින් දරුවනේ දුක දිනා ජයගත් මිනිස්සු කවුද කියලා ඇහුවොත් මහරහතන් වහන්සේලා, රහත් මෙහෙණින් වහන්සේලා, ඒ දුක දින පුත්තමයෝ, මේ ලෞකික දේවල් පස්සේ ගිහිල්ලා එක එක ජයග්‍රහණ ලැබපු ධනවත් හෝ බලවත් හෝ සමහර ලොකු පුටුවල වාඩි වෙච්ච ලෝකේ වෙනස් කරන්න පුළුවන් රටවල් වල පුටුවල ඉඳගත්කම නෙවෙයි පින්වත්නි මෙතනදී මේ විස්තර කරන්නේ. මේ හැම ධර්මදේශනාවකින්ම ඔබටත් මටත් තියෙන වැදගත්ම ප්‍රයෝජනය තමයි මොකද්ද? මේ සසර කතාවේ සමාප්තිය සනිටුවන් කිරීමට අපේ මනස හුරු කිරීම. පින්වත්නි, අදත් ඒ වෙනුවෙන් ඔබට කියා දෙනවා මේ අනුස්සතිට්ඨාන කියන සූත්‍රය. අද අපි ඔබට කියා දෙනවා අනුස්සතිට්ඨාන කියන සූත්‍රය. අංගුත්තර නිකායේ චක්කනිපාතේ හම්බෙන සූත්‍ර දේශනාවක්. මේ අනුස්සති කියන්නේ පින්වත්නි සිහි කරනවා කියන එකනේ. පින්වත්නි, කරුණු හයක් තියෙනවා සිහි කරන්න සුදුසු. මොනවද මේ කරුණු හය? මේ ශාසනයට ආපු අය බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලාට වදාළේ ආර්ය ශ්‍රාවකයන්ටනේ. මේ යම්කිසි ආර්ය ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් අසපු උත්තමයෙක්, දෙවියන් බමුන් පව වන්දනා කරන උත්තමයෙක්, රහසින්වත් පවුන කරපු උත්තමයෙක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අරහන් නම් වනසේක. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය මට මෙච්චර කියලා දීලත් අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ මේක තනියෙන් අවබෝධ කරගත්තනේ. උන්වහන්සේගේ අවබෝධය කොච්චර අසිරිමත්ද? අපේ ඉන්ද්‍රිය ඥානයට හසු වෙන්නේ නැති අතීන්ද්‍රිය ඥානයක් උන්වහන්සේ කොහොමද උපදවාගත්තේ? සම්මා සම්බුද්ධයි. උන්වහන්සේට භව ලක්ෂ කෝටි ගාණක් සිහි කරන්න ඇති හැකියාව අතීතේටත් කෙනෙකුගේ අනාගතයටත් උන්වහන්සේ සතු දිවස බඹලව පවා කතා වෙන දෙයක් මේ මොහොතේ අසා සිටි මේ හැකියාව. නොයෙකුත් ආකාරයේ බුදු වරුන්ටම විශේෂ වූ ශක්තීන් වගේම උන්වහන්සේ බුදු කෙනෙකුට විශේෂ වූ හැසිරීම, බුදුවරු ඇවිදින විදිය, වළඳන විදිය, සැතපෙන විදිය පවා වෙනස්. ඒ නානාවිධ වූ හැසිරීම් සහිත නානාවිධ වූ ඥානයන් සහිත ඒ උතුමන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වනසේක. මේ විදිහට පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ සතු ලොව උතුම්ම අත්දැකීම ලැබීම, උන්වහන්සේ පංචකාම
ලෝකවල සත්වයන්ගේ හැසිරීම, රූප ලෝකවල සත්වයන්ගේ හැසිරීම, අරූප ලෝකවල සත්වයන්ගේ හැසිරීම පිළිබඳ කියවාගත් හැකි ඥාණය උන්වහන්සේ මිනිසුන්ට පමණක් නෙවෙයි දෙවියන්ට පවා ගුරු වූසේක, බඹුන්ට පවා ගුරු වූසේක. උන්වහන්සේ මේ ලෝකේ මේ කෙලෙසුන්ගෙන් බැටකමින් කෙලෙසුන් විසින් මෙහෙවන් ලද නොහික්මුණු සත්වයන් හික්මවුණු පිණිස සමත් වෙච්ච විදිය අද මේ කතා වහන මේ දේ මෙනෙහි කරන මාපවා මේ ප්‍රමාණයට නිවුනේ ඒ උන්වහන්සේගේ නොදැමුණු පුජ්‍යලයන් දමනය කිරීමට ඇති හැකියාව නිසාමයි. උන්වහන්සේ ඒ අවබෝධය, අවබෝධය නම් අවබෝධය තමයි, තව කෙනෙක්ගේ අවබෝධයකට සමාන කරන්න බෑ. ඒ උතුමන් වහන්සේ පිළිබඳ එබඳු ගුණ ඇති බව ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඒ ලොව සුන්දරතම අත්දැකීම විඳගත්ත ඒ උතුමන් වහන්සේ පිළිබඳව පින්වත්නි යම්කිසි කෙනෙක් සිහි කරනවා නම් පින්වත්නි මේ බුද්ධානුස්සති භාවනාව කියන්නේ පොඩි එකක් එම නෙවෙයි. දැන් මේකේ කියනවා මේ දේශනාවේ අනුස්සති අතර මේ සිහි කිරීම අතර එකක් පළවෙනි එකක් තමයි මොකද්ද? බුදුගුණ මෙනෙහි කරන එක. කවුරු හරි කෙනෙක් ඒ බුදුගුණ අනුස්මරණ කරනවා නම් තථාගතයන් වහන්සේ මගේ අම්මා තාත්තා මට කරපු සේවයට වඩා සේවයක් කළා කියලා දකිනවනම් දැන් පින්වත්නි අම්මා තාත්තා අපිට කරපු සේවයක් තියෙනවනේ, ඒක ඇත්තනේ. කොතනකවත් මේ මව්පියන් අඩු තක්සේරු කරන්න කියන කතාවක් නෙමෙයි මේක. නමුත් අම්මා තාත්තා කැමතිත් ඔබ මේ කෙලෙසුන් පිරුණු ලෝකේ කෙලෙසුන් එක්කම ගනුදෙනු කර කර ඉන්නවට. සිද්ධාර්ථ කුමාරයාගේ අප්පච්චි වුණත් කැමතුන් නෑනේ මේ බෝසත් කුමාරයා ගිහි ජීවිතේ දාලා යනවට. එන මේ සංසාරය ඇතුලේ කරක් ගන්න වැඩේ තමයි දෙමාපියන්ගේ තල්ලුව තිබුණේ. වෙයි මේ සංසාර දුකින් ගලවන්නයි තල්ලුව තිබුණේ භාග්‍යතුන් වහන්සේ කතාවේ පවා. එහෙනම් පින්වත්නි මේක අම්මා තාත්තා කරපු උදව්වට වැඩිය උදව්වක් භාග්‍යතුන් වහන්සේ අපිට කරා කියන්නේ. එදා දීපංකර පාදමූලයේදී අරහත්වේ සාක්ෂාත් කරගන්න පුළුවන්කම තිබියදී, ඒ කියන්නේ සසර ප්‍රශ්න විසඳ ගන්න තනියම පුළුවන්කම තිබියදී ඔබ මා වෙනුවෙන් මේ සසර ඇවිදපු තරම මෙන්න මේ විදිහට පින්වත්නි ඇස්වලින් කඳුළු වෙන මට්ටමට සංවේදීව බුදුන් පිළිබඳ අචල වූ ගෞරවයකින් භක්තියකින් ශ්‍රද්ධාවකින් ඒ බුදුගුණ මෙනෙහි කරන පුජ්‍යලයා ඊළඟට දකින්නේ මොකද්ද? ඒ සංවේදී වෙන්නේ කොතෙන්ටද? ඒ කෙලෙසුන් නැසීමේ කතාවටයි. පින්වත්නි එහෙනම් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීම, තථාගතයන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන එක උපකාර වෙන්නේ මොකේටද? ඒ වෙලාවේ රාගසිතක් උපදින්නේ නැත්තම් ඒක විරාගයටයි උපකාර වෙන්නේ. පින්වත්නි බුදුගුණ මතක් කරනකොට රාගය උපදින්න හේතුවක් නැහැ. එහෙනම් එයා බුදුගුණ සීකරන විදිහ වැරද්දක් තියෙනවා. මොකද බුදු රජාණන් වහන්සේ කියනකොටම විරාගී චරිතයක් ගැන හිතන්නේ. ද්වේෂය උපදින්න විදිහක් නැහැ. මොකද නික්ලේශී උත්තමයෙකුගේ කතාවක් මෙනෙහි කරන්නේ. මෝහය උපදින්න විදිහක් නැහැ. මොකද මෝහයෙන් අතමිදුණු, මෝහයෙන් අතමිදීම පිළිබඳ ඉගැන්වු උත්තමයෙක් ගැන හිතන්නේ. එහෙනම් පින්වත්නි බුදුගුණ මෙනෙහි කිරීම රාග දෝෂ මෝහ ප්‍රහාණයට උපකාරයි. පින්වත්නි නිතර නිතර බුදුගුණ මෙනෙහි කරන කෙනෙක් මේ ලාමක සිතිවිලි වලින් මේ පංචකාම සම්පත් හඹාගෙන යන හුරුවෙන් නිදහස් වෙලා නැගිටලා පින්වත්නි සිතින් නැගිටලා යලි නොවෙනස් වෙන තැනට යලි මඩට මේ කෙලෙස් මඩට නොවැටෙන මට්ටමට තමන්ගේ හිත ශක්තිමත් කරගන්නවා. පින්වත්නි මේ පංචකාම ගුණයන් වලටම ඇදෙන ගතියක් අපිට තියෙනවානේ. පින්වත්නි පංචකාම ගුණයන්ටම ඇදෙන ගතියක් තියෙනවා. ගේදය කියලා ධර්මයේ වචනට කියන ගේද කියලා. මොකද ඒ අපි නිතරම ඒ සසර පුරුදු දෙයටම ඇදෙන ගතියක් තියෙනවා. මේක දැන දැන හිටියත් දේශනා කරත් නමුත් ඒ පසුපසම යන ඒ පැත්තට නැමුණු බවක් තියෙනවා. අන්න ඒ පැත්තට නැමුණු හිත නිකිලස් පැත්තට නැමෙන තැනට ස්ථිරසාර තැනට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵලයෙන් නිවෙන තැන දක්වා ඒ පැත්තට නැමෙන්න මේ බුදුගුණ මානසිකාර උපකාර වෙනවා. බුද්ධානුස්සතියත් ඇති නේද පින්වත්නි කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා හිත හුරු කරන්න. පින්වත්නි දෙවෙනි සිහි කිරීම මොකද්ද? මේ සූත්‍ර දේශනාවේ කියනම ධර්මයේ පිළිබඳ මෙනෙහි කරනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙනවා. ආයේකේ අඩුපාඩු හිම නැහැ. ඒ ධර්ම දේශනාව, ඒ උතුමන් වහන්සේගේ ඉගැන්වීම මේක මේ මතු ලැබෙන ඵලයක් නෙමෙයි, ඒ මොහොතේම සුව ලැබෙන එකක්. ඒක මේ වෙන කෙනෙකුගේ අත්දැකීමකින් ලබන්න පුළුවන් එකක් නෙමෙයි, තමන්ගේ අත්දැකීමෙන් ලබන්න ඕන එකක්. කෙනෙකුට එන්න කියලා පෙන්වන්න පුළුවන් එකක්. කෙනෙකුට චරිතායනය කරගන්න ලෝකේ සුදුසුම කතාවයි. පින්වත්නි ඒ ප්‍රඥාවන්ත පුජ්‍යලයන් විසින් ප්‍රත්‍යක්ෂ කරගන්න ඒ විශිෂ්ට වූ දර්ශනයේ භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීම පිළිබඳව කවුරු හරි කෙනෙක් නිතර නිතර මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කරන කෙනාට ඒ මෙනෙහි කරන වෙලාවේවත් රාගසිත උපදින්නේ නැහැ. මොකද විරාගී වීමට උගන්නන දහමක් ගැන මේ හිතන්නේ.
ඒ මොහොතේ ද්වේෂය උපදින්නේ නැහැ. ඒ මොහොතේ මෝහය උපදින්නේ නැහැ. කෙලෙසුන්ගෙන් නික්මෙන්න උපකාර වෙනවා. ගේදය කියලා අපි කලින් කතා කරේ. මොනද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ? මේ ලාමක ආසාවල් වලට නැමිච්ච හිත ඒකින් ගැලවිලා නිකලස් බවට ඍජුව හිට ගන්න පුළුවන්. තැනකට පුරුදු වෙන්න, තැනකට හිත ගෙනියන්න පුරුදු කරන්න උපකාර වෙන දහමක්. පින්වත්නි, ධම්මානුස්සතිය සත්වයන් පිරිසුදු කරන එකක්. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ පිළිබඳ යම් ආර්ය ශ්‍රාවකෙක් මෙනෙහි කරනවා නම්, පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ටතම ශ්‍රාවකයන් වහන්සේලා උදෙසා උගන්වපු දේශනාවක්. ඇතැම් විට මේ දේශනාව බහුල වශයෙන් අපි මේ අධ්‍යයනය කරමින් අද විශේෂයෙන් ගිහි පින්වතුන් මේ දේශනාව අහන. එතකොට මේක අපිට අදාළ නැහැ කියලා හිතන්න එපා. මේකෙ තියෙන මේ ආර්ය ශ්‍රාවකයන්ට උගන්වපු එකක් නේ. එහෙනම් ඒක මේ බහුශ්‍රృత බවින් යුක්ත ඇසූ පිරුතෙන් ඇති උත්තමයන්ට උගන්වපු එකක් නේ. මොකද සුතවා ආර්ය ශ්‍රාවකෝනේ, අසුතවා පුතුජනෝනේ. ඉතින් අපි ප්‍රතඥයනේ, අපි ඒ ඇසී යුතු දේ තාම නිසි පරිදි හපුවයි නෙමෙයිනේ. එහෙනම් අපිට මෙනෙහි කරන්න කීප එකක් නෙමෙයි නෝයි කියලා හිතන්න එපා. පින්වත්නි, ඒ ආර්ය ශ්‍රාවක භාවයට පත්වීම නම් අපේ ප්‍රාර්ථනාව. ආර්ය ශ්‍රාවක භාවයට පත් වූ උත්තමයන් වහන්සේලා කරපු වැඩක් ආර්ය ශ්‍රාවක බවට පත් නොවූ කෙනෙක් විසින් දැනගෙන ඉන්න එක. පින්වතුනි, ඒකට පෙර පුහුණු ලබන එක ආර්ය ශ්‍රාවක බවට පත්වීම පිණිස. ආර්ය ශ්‍රාවක භාවයේ තුල සිට මේ සසර දුකින් නිදහස් වීම උදෙසා නැගී සිටීම පිණිස උපකාර වන බව දැනගෙන ඉන්න එක හොඳයි. පින්වත්නි, ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ගැන, උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා, ඒ බුදුරජාණන් වහන්සේ නිර්මාණය කළේ සසර කුසල් තිබුණු උත්තමයන් තුලින්මයි. ඒ මනා පිළිපන් බව, ඒ සිල්වත් බව, ඒ ගුණවත් බව, ඒ අවංක බව, උන්වහන්සේලා සතු හැකියාව, අවබෝධය, උන්වහන්සේලා තුළ තිබුණු නිවුණු බව, සෝවාන් මාර්ගස්ස පලස්ස උතුමන්, සකෘදාගාමි මාර්ගස්ස පලස්ස උතුමන්, අනාගාමි මාර්ගස්ස පලස්ස උතුමන්, අරහත් මාර්ගස්ස පලස්ස උතුමන් ඒ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුළ පෙන්වා දෙනවා. ඒ උතුමන් වහන්සේලා මේ මෙබඳු ස්වභාවයන්ගෙන් යුක්තයි. උන්වහන්සේලාගේ ඒ නිවුණු සිත් අභියස වන්දනා කළත් සුවයි. ඒ නිවුණු සිත් ඇති උතුමන්ට දන් දුන්නත් සුවයි, මහත්ඵලයි. පින්වතුනි, මේ විදිහට දැන් ඔය දක්ෂිණේ බංග සූත්‍රය එහෙම උගන්වනවනේ. පෘථග්ජනයන් 100කට දුන්නු දානකට වැඩි එක සෝවාන් උත්තමයෙකුට දන් දෙන එක උතුම් කියලා. සෝවාන් උත්තමන් 100කට දන් දෙනවට වඩා එක සකෘදාගාමී උතුමෙකුට දන් දීම උතුම් කියලා. සකෘදාගාමී උතුමෙක් වළඳවනවට වැඩි එක අනාගාමී උත්තමෙක් වළඳපුවාම උතුම් කියලා. ඒක අනාගාමී උත්තමෙක් වළඳනවට වැඩි එක අරහත් උතුමෙක් වළඳපුවාම උතුම් කියලා. මේ විදිහට බැලුවාම ඒ උතුමන් වහන්සේලා තුළ තියෙන සීල ගුණය අවබෝධයේ මහත් වෙන තරමට උන්වහන්සේලාට අපෝපස්සාන කරන කෙනාට ලැබෙන ප්‍රතිඵලයේ මහත් වෙන හැටි. පින්වත්නි, ලෝකේ බොහෝ දෙනෙකුට ලෝකේට පින් වපුරන කෙතක්සේ, පින් බීජ වපුරන කෙතක්සේ, තමා සතු කුසල් මහත්ඵල, තමා සතු කුසල් මහත්ඵල කරවා ගන්න උපකාර වන උතුමන්සේ, ඒ අරහතුන් වහන්සේලා ඇතුළු මහා සංඝයා දෙස යම් කිසිවෙක් බලනවා නම්, පින්වත්නි, රාග ද්වේෂ මෝහ වැඩෙන්න උපකාර වෙනවා. වෙනුවට විරාගයේ පිණිස, අද්වේෂයේ පිණිස, අමෝහයේ පිණිස උපකාර කරන්න. රහතන් වහන්සේලාගේ නිවුණු ඒ සීලාදී ගුණධර්ම දැකලා පැවිදි වෙච්ච ඇත්ත කොච්චර ඉඳලා තියෙනවද? පින්වත්නි, අදටත් මේ ප්‍රතග්ජන ශ්‍රාවකයන් වහන්සේලා අතරත් ආර්ය භාවය උදෙසා වෙහෙසෙන උතුමන්ගේ නිවුණු පැවතුම් දැකලා පැවිදි වෙන ඇත්ත කොච්චර ඉන්නවද? එහෙනම් ඒ උතුමන් වහන්සේලාගේ කතාව මෙනෙහි කිරීම සත්වෙක් සංසාරට ඇදලා දාන එකක් නෙමෙයි, සංසාර නිදහස් කරන එකක්. ඒක විසුද්ධිය පිණිස උපකරණයක්. ඒව මිදේ කච්චේ සත්තා විසුජ්ජಂತಿ. මහණෙනි, යම්කිසි ආර්ය ශ්‍රාවකෙක් සීලය මෙනෙහි කරනවා නම්, සීලානුස්සතිය, පින්වත්නි, සීලානුස්සතිය මෙනෙහි කරනවා නම්, සිල්වත්කමේ වටිනාකම මෙනෙහි කරනවා නම්, ඒ එකිනෙක සිල්පද අරගෙන ඒ සිල්පද මෙනෙහි කරනවා නම්, අරුත් ගන්නවා නම්, පින්වත්නි, රාග සිත් උපදින්න, ద్వේස මෝහ සිත් උපදින්න උපකාර වෙනවා. වෙනුවට නික්ලේශී සිතක් හදාගන්න. ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට ඇති කැමැත්තෙන් හිත ගලව ගන්නයි ඒක උපකාර වෙන්නේ. එහෙනම් සීලානුස්සතිය මෙනෙහි කළ යුතු එකක්. මෙනෙහි කිරීම අතර උතුම් එකක්. පින්වත්නි, සීලානුස්සතිය භාවනාවක් විදිහට වැඩිමක් පිළිබඳ කතාවක් තියෙනවා, ඉගැන්වීමක් තියෙනවා. ආර්ය ශ්‍රාවකයන්ට සීලානුස්සතිය ඇති ප්‍රයෝජනය, පින්වත්නි, බණ අහන ඔබටත් බණ කියන මටත් අප ආරක්ෂා කරන සීලයක් වේනම් මෙනෙහි කිරීම. ඒ වගේම උතුමන් වහන්සේලා ආරක්ෂා කළ අපව අභිභවාගයේ පුතුම් සීලයක් පිළිබඳව මෙනෙහි කිරීම අපව නිවීමටම උපකාර කරනවා ඇති. යම්කිසි කෙනෙක් පින්වත්නි, ත්‍යාගානුස්සතිය කරනවා නම්, මේ ත්‍යාග දීම පිළිබඳව, පින්වත්නි,
දීම පිළිබඳව දන්දීම පිළිබඳ මෙනෙහි කිරීම දැන් දන්දීම පිළිබඳ මෙනෙහි කිරීමේදී පින්වත්නි උතුමන් වහන්සේලා දන් උදෙසා දන්දීම කෙලෙසුන් නැසූ උතුමන්ට දන්දීම ඇති මහත්ඵල බව මෙනෙහි කිරීම සීලයෙන් ඉහලා උතුමන්ට දන්දීම ඇති කතාව මෙනෙහි කිරීම ඒක ඇතුලේ එබඳු සිල්වත් ගුණවත් බවක් අපි අනුමත කරනවා කියන කතාවනි කියන්නේ. භාග්‍යතුන් වහන්සේට බුද්ධ පූජාවක් විදිහට ආහාර දානයක් හෝ චීවර දානයක් හෝ පූජා කරන වෙලාවක අපි උන්වහන්සේට ඉච්චර ගරු කරන්නේ ඇයි ඒ සිල්වත්කමට නේ ගුණවත්කමට නේ ඒකින් නිකලස්කමට නේ. එහෙනම් අපිත් ඒ නිකලස් බව හොයාගෙන යන්න කැමතියි කියන එකනේ. ප්‍රතඥයෙකුගේ අත්දැකීමක් මම මේ කියන්නේ. පින්වත් මේක ආර්ය ශ්‍රාවකයන්ට සම්බන්ධ කරලා මේ දේශනාවේ කියනවා කවුරු හරි කෙනෙක් ඒ ඡාගානුස්සතිය වඩනවා නම් ත්‍යාගානුස්සතිය පින්වත්නි මේක අපහුරු කළ යුතු එකක්. ඒ කෙලෙසුන් ප්‍රහීන කිරීම පිණිස ලාමක ආසාවල් වලින් හිත ගලව ගන්න උපකාර වන මිසක ලාමක ආසාවල් වල වැටෙන්න නෙවෙයි උපකාර වෙන්නේ. පින්වත්නි දේවතානුස්සතිය ඒ තමයි හයවෙනි කාරණාව. චාතුරු මහරජික දෙවියන් ගැන තාවතිස්ස දෙවියන් නැති බව, යාම දෙවියන් ඇති බව, තුසිත දෙවියන් නැති බව, නිම්මානරති දෙවියන් ඇති බව, පරිණිමිත වසවර්ති දෙවියන් ඇති බව, බ්‍රහ්මකායික දෙවියන් ඇති බව, ඉන් එහාද ඔවුන්ට වඩා ඉහළ දෙවිවරුන් ඇති බව, ඒ තැන්වලට ගියේ ඇයි ශ්‍රද්ධා ගුණය නිසා, සිල්වත්කම් නිසා, ශ්‍රුතේ නිසා, බොහෝ ඇසුපිරු තැන් නිසා, ධර්මශ්‍රවණය කර නිසා, ත්‍යාගශීලී වුණු නිසා, ප්‍රඥාවන්තුණු නිසා, එහි පුදුනා මටත් එබඳු ප්‍රඥාවක් පින්වත්නි මටත් එබඳු ප්‍රඥාවක් අවශ්‍යයි කියලා මට කියවෙනවා නම් පින්වත්නි දෙවියන් දෙවුලව ගිහිල්ලා පවා මෙනෙහි කරනවා තමන් එතෙන්ට පැමිණෙන්නට හේතු වෙච්ච සීලාදී ගුණධර්ම පින්වත්නි එබඳු දෙවියන් අතරට පත්වීම සඳහා පුරණ ලද ගුණධර්ම ශ්‍රද්ධා සීල සුත්ත ත්‍යාග ප්‍රඥාව වැනි ගුණධර්ම මෙනෙහි වෙනවා නම් පින්වත්නි ඒවා පාර කපන්නේ රාගයට නෙවෙයි ද්වේෂයට නෙවෙයි මෝහයට නෙවෙයි කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් දේවතානුස්සතිය වගේ එකක් කරනකොට ලස්සන දෙවිවරුන්ගේ රූප රසවත් කෑම සුගන්ධය පිරිවර එන මේ කෙලෙස් පැත්තර නේද මේ ගෙනියන්නේ මේ කාම පැත්තරනේ අපි හිත වැටෙන්නේ කියලා නෑ පින්වත්නි එතෙන්ට ගියේම ඒ ශ්‍රද්ධා සීලාදී ගුණධර්ම මතින් එහෙනම් ඒ ගුණධර්ම මෙනෙහි කිරීම පින්වත්නි ලාමක භවෙන් හිත නිදහස් වෙන එකක් පංචකාම ගුණයන්ගෙන් හිත නිදහස් කරගන්න පුළුවන් එකක් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ ආර්ය ශ්‍රාවකයන්ටයි පින්වත්නි මේ ආර්ය ශ්‍රාවකයන්ට දෙවියන් පිළිබඳව මෙනෙහි කරනවා කියන එක නික්ලේශී හිතක් තියාගන්න කොච්චර උපකාර වෙන්න පුළුවන්ද? දැන් කෙලෙස් පිරුණු මිනිසෙකුට ප්‍රතග්ජනේකට නම් දිව්‍ය ලෝකේ උටුන්න මතක් කරනකොට දෙවියන්ගේ කෑම මතක් වෙනකොට ඇත්තටම ඒක කෙලෙස් පැත්තට බර වෙන්න පුළුවන්. හැබැයි අදක්ෂ වෙන්න ඕනි අර ආර්ය ශ්‍රාවකයන්ට නෑකම් කියන මිනිසෙක් වෙන්න. මොකද ආර්ය ශ්‍රාවකයන් අනුගමනය කිරීම තමයි අනාර්ය භවෙන් ආර්ය භවට පැමිණීමට තියෙන උපකාරය. පින්වත්නි ඔබටත් මටත් මේ අනාර්ය භවෙන් අත මිදෙනු පිණිස ආර්ය ජාතියෙහි උත්පත්තිය පිණිස මෙබඳු දේශනා උපකාර වෙන්නේ නැද්ද?